දින්න කොයි තරම්නම් හේතු තියෙනවද? ඇගේ ආදරණය විතින්ටන් කෘතියේදී සිනාබෝ ඉපද වූ බොහොම අපූරු සටහනක් තබා තියෙනවා. ඇරයුම තාරුකා නැගනියට ඒ අපූරු කොටස කියවන්න. සිනාබෝ ඉපදූ සිදුවීමකි. ගඟ තරණය කරන්නට මැනවින් හතරැස්ව කපා එකිනෙකට දුරස්ස ඇතිරු ගල් පාලමකි. දෙපස පෝලිම් දෙකකි, එකුඩ සහ මිගුඩ. අප එතනට ළඟාවන විට දෙපසින්ම පිරිස් විත් ගඟ මැද මුහුණට මුහුණලා මිනිස් පේලි දෙකකි. එකෙකුදු පිටුපසට ආපසු නොහැරේ. මාරුවීමටද ඉඩ කඩ නැත. විනාඩි 10කට පමණ නොහැරේ. පසුව දෙපසම ඌ හැරී ගිය මුත් අප සිටි පයින් කාන්තාවන් දෙදෙනෙකුත් අනෙක් පසින් එක් පිරිමියෙකුත් ඉතිරි විය. හදිසියේම පිරිමියා ඉදිරියෙන් සිටි තරබාරු කාන්තාව සිටි ළඟට පා තබා ඇයව බදාගෙන අනෙක් තැනැත්තියද එලෙසින්ම පසුකර ඡායාග්‍රාහී ලීලාවෙන් මෙගොඩට මාරු විය. කාන්තාවන් දෙදෙනාට කිසිවක් සිතීමටවත් වෙලාවක් නොවිය. තිදෙනාම සිනාමුස මුහුණින් අත් අල්වා සුහදතාවය පළකොට දෙපසට ගමන් කළ අතර අපිත් අනෙක් පසුපස ඌත් ඔවුන් නනුව යමින් මාරුවෙන් මාරුවට දෙපසට ගඟ තරණය කළෙමු. මිනිසුන් ඇනකොටා ගන්නේ නැතුව ප්‍රශ්නයක් ප්‍රසන්න ලෙස සුහදව විසඳ ගන්නා ආකාරයත් ක්‍රෝධසිත් පවත්වා නොගනමින් ලැත්තැනම අත්හැර දැමීමෙන් ලෝකයේ කුතුරක් සුවඳවත් කරන්නේද? හිම තුහින පුංචි පුංචි හිම වැස්සවල් පුංචි කාලේ අපි කියෝපු සුරංගනා කතාවලදී අපි මොන තරම් ආසාවෙන් විශ්මයෙන් රසවින්දද? ඒ විශ්මය, ඒ ආසාව බිඳකුදු අඩු නොකොට ඈ හිම වැස්සක අසිරිය ගැන අපිට කියනවා. හැබැයි ප්‍රවේශමින් ඔබට සීතලක් දැනෙන්න පුළුවන්. කවදාවත් හිම නොදුටුවත් ඒ හිමවල තියෙන සිසිලස ඈ අපේ නෙත් මානයට කැන්දෙනවා. මේ අරුමැසිය බිඳකුදු අඩු නොකොට ඒ හිම වැස්ස ගැන, හිම ගැන අපූර්වට ලියපු පළමු හිම අසිරියේ අත්දැකීම ගැන ඔබට කියන්නට මේ ඇරයුම උමාෂා ඔයාට. මැන්චෙස්ටර් වලට මේ වසරේ පළමු හිම වැස්ස පතිත වුණා. නගරය වට තොහින කැටිති විසිරීම විවෘත කළ කවුළුවෙන් දුටුවේ 2012 මස 25 වන දින සවස 2:15ට. සටහන් කර තබා ගතිමි. එතරම් අසිරිමත්ය. වහා පහත මාලයට දුවගිය දෙපා නතර වූයේ ගේ ඉදිරිපස මාවතේ. පුළුන් කැබලිසේ හාත්පස නොවෙනත්වා හිරී වැටෙන සුදෝ සුදු හිම පියලි පරිසරය මහත්සේ රමණීය කර තිබුණි. ළමෝ දෑත් ඔසවා ප්‍රීතිමත් හඬ පතුරවමින් ඔබ මුව දුවති. වැටෙන හිම කැට අල්ලා ගනු පිණිස විදේශිකයන් වූ අපට පමණක් නොව ස්වදේශිකයන්ටද එය ආශ්චර්යමත් මොහොතක් වූයේ පස් අවුරුද්දකට පසු මැන්චෙස්ටර් නගරයට වැටුණු හිම වැස්ස නිසාය. රාත්‍රිය එළඹෙත්ම නිවසේ මගේ කාමරයේ කවුළු වසා තාප ජනන යන්ත්‍රය ක්‍රියාත්මක කර සයනේ සිරුර සැතපුවද හිතනම් රාත්‍රිය පුරා සැරිසැරුවේ එලිමහන් හිම වැස්සයමය.